මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. අහස පොළොව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලස්සේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශමාත්‍ර විඤ්ඤාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුණට මෙසේ මුසු කෙරේ. දවසක් පාසා අලුත්වන මුවන් පැලස්සේ සිදුවීම් ආරංචි ගමේ කේන්ද්‍රස්ථානය වන ආරච්චි වලව්වේ ආරච්චිල මැණිකේ ඇතුළු එහි එන යන සියලු සාමාජිකයන්ගේද පිළිසඳර කතාබහට මෙසේ තේමා වෙයි. මොකද මොකද අපේ රාලහමි මේ කඩිමුඩියේම වත්ත පැත්තට දුවන්නේ? අම්මේ ඩිංගිරාලයා හොයනවා. අද වැඩ ගොඩක් තියෙනවා හාමිනේ ඩිංගිරාලට කොරන්ට. හැබැයි අර ඇලායින මායිමේ ගස්වල පොල් ටික කඩන්ට ඕනේ. ගිනිසීරියා ගස්වල අතුරු වගාවේ ගම්මිරිස් පැහිලා තියෙනවා. ගම්මිරිස් කඩන්ටත් තියෙනවා. පහුගිය සතියේ හමාරටම මේ වෙඩික්කාරයාගේ කලබගෑනියටම කාලේ ගත වුණා නේ. ඔව් ඔව්, හිතන්ට බැරි දේවල් කඩාපාත් වුණාම ඒවටම ටැග් ගැහිලා කාලේ ඉවරයි. මේ මිදිංගිරාලයා කොහෙ ගිහිල්ලාද හැබැට? වලව්වට උදව්වට ආගමන් කොහෙවත් වෙන වැඩක් නැයි යොදාගන්නේ නැහැ. මං හිතන්නේ කෙහෙල් වත්තට යන්න ඇති. දැන් ඔය ඩිංගිරාලයා ආවාම මුකුත්ම කතා කරන්න බැරි වුණානේ. මේ පේන මායි මේ ඉන්නවා නම් අන්නේ අපි මැණිකේ මිනිහට මං කතා කරනවා කියලා කියන්ටකෝ. ඩිංගිරාලේ ඇහුණද? මට ඇහුණා. මෙන් එනවා. මට කතා කොලාද ආයිබෝ? ආයිබෝ ඕනේ නෑ. දැන් කොච්චර වෙලාවක ඉඳලාද මං ඌව හොයන්නේ? ඈ කොහෙද ගියේ? මේ දවස් ටික දිගටම වලව්වේ උදව්වට ඉඳලා ඊළඟට තමයි ඉතින් වෙන තියෙන වැඩක් පළක් ගැන හිතන්නේ මං. ඒක නෙවෙයි කොල්ලෝ. උඹේ මේ වලව්වට ගෙන්නගත්තු ප්‍රධාන කාරණේම මේ එක එක වැඩ නිසා අමතක වුණා. අර මුවන් පැලස්සේ මූකලානේ යකාලෙන ගැන උඹ මොනවද දන්නේ කියපම් බලන්ට මට. අත්මලා මේ අමතක වුණානේ නං. මම මේ කියන්නම් කියලා හිතානම ආවට මටත් ඒක අපෝ වෙලා ගියා ආයිබෝ. ඉංගියටත් දැන් බොහොම දේවල් අපෝ වෙනවා. මාත් කොච්චර ආසාවෙන් හිටියද ඔය යකාලෙන ගැන විස්තරේ ඩිංකක් අහගන්න. බුදුම්මෝ අපේ හාමිනේ, මාත් මේ මුවන් පැලස්සේ උපන් එකෙක් වුණාට මා බැද්ද කැලේටත් වඩා මහ භයාංකර රූස්ස කැලෑයයක් ඒක. ඔය මංකොල්ලේ සිද්ධ වෙච්ච ගල්ගේ එක්කම ඉහත්ෑවේ කොටහා තමයි ඔය යකාලෙන තියෙන්නේ නේද? එහෙමයි. අපේ රාහලාමි මිනිස්සු යන්නේ නැහැ ඒ පැත්තට. යන්ටත් බෑ. එක පැත්තකින් මහා රූස ගස් ඉංගිටිය, අනිත් අතින් ගලකින් ගලකට පැනලා යාගන්ටවත් බෑ. තෙදරුම් කාලා කැඩිලා බිනිලා වෙන් වෙච්ච මහා ගල්කොරිය වැටුනොත් බත් කොහෙ කියලා හොයන්ට දායිබෝ. මතක් කොලත් කලන්තේ හැදෙනවා. එච්චරකට බැලූතයක් ප්‍රපාති ආයිබෝ වැටුනොත් සුනේසුම්. කිසිම දාක මාත් ඔය යකාලෙන දැකපු කෙනෙක්ගෙන්වත් විස්තරයක් අහලා නෑ නොවේ. මේ ඉතින් කිහාන්කුත් අව ටික අහන්ටකො මැණිකේ විස්තරය මයෙන්. කියපන්. දැනට ඔය යකාලෙන ඇහැට දැකපු
යකාලෙනට ගියපු එක මිනිහෙක් තමයි මම. මේ මම එහෙමයි. ඇහැට පේන භයානක කැලේටත් වඩා අන්තිම භයානක යක්ෂ රාක්ෂ කටහඬවල්, යටිගිරියෙන් කෑගාන මර විලාප හඬවල් ඇහෙනවා හාමිනේ. පේන්ටේ මොකවත් නෑ බැ. ඉතින් ඉතින් ඔය ඇහෙනවා කියන්නේ ඔය මනුස්ස කටහඬවල්ද? මනුස්ස කටහඬවලට වඩා සද්දෙ වැඩි, කම්බීරි කරන හඬවල්. ඇඟේ මයිල් කෙලින් හිටිනවා රාලහාමි. සද්දේ ඇහෙන අහල පහලක ඉන්ට හිටින්නේ. පැනලා දුවන්ට තරම් මහා බයක් දැනෙනවා. ඉතින් මිනිස්සයෝ අරුන් දෙන්න කොහොමද ඉතින් ඉවසන් ඉඳලා තියෙන්නේ? බැද්දරාල ඇත්තෝ කොහොමට හරි කවුරු හරි කියලා හරි ඔය යක්ෂ කටහනවල් යකාලෙන පැත්තේ තියෙනවා කියලා දැනගෙන ඉඳලා තියෙනවා. මිනිහා යකාලෙනට කිට්ටු වෙන හරියේදී ගුණේරිස්ත කියලා තියෙනවා. ඒ හරිය භයානක යක්ෂ කටහනවල් ඇහෙනවා. ඒවට බය වෙන්නත් එපා, පැනලා ආපහු දුවගෙන යන්නත් එපා කියලා. ඉත්වීසෝ ගාතාව කියාගෙන ඉස්සරහට යමන් කියලා කිමිනියා කියලා තියෙනවා. ඉතින් මේ ඉස්සෙල්ලම විලිකාරියා දැක්කයි කියන්නේ කොහොමද? ඈ මේ යකාලිනට ලං වුණේ කොහොමද? ගුණේරිස් ඉතිපිසෝ ගාතාව කියලා අර යක්ෂ මන්තරේ කියන්ට පටන් ගන්නවත් එක්කම යක්ෂයන්ගේ මර ලතෝනි ඡද්ද ටිකක් නැවතුණලු. ඒත් එක්කම ගල්ලෙන ඇතුලෙන් කටහඬක් ඇහිලා මිනිහා ඉන්නවා දැකලා බැද්දරාල කෑ ගහලා තියෙනවා. පස්සේ බැද්දරාල ඇත්තෝ ඒ ගුණේරිසුයි වෙඩික්කාර ලොක්කට කතා කරලා. මේ වෙඩික්කාරය මොනවද කිව්වේ? මුලින්ම ගුණේරිස්ට කියලා තියෙනවා ආපහු ගමේන්ට නෙවෙයි මම මේ ආවේ, මගේ අන්තිම ගමනයි කියලා. ඒ හන්ද උඹලා පල්ලෙයල්ල යන්න කියලා වෙඩිකාරයතු කියලා තියෙනවා. ඌ එතකොට යකාලෙනට ගෙහුන් තියන්නේ උගේ ජීවිතේ නැති කරගන්නටමද? ඌ ඉතින් වෙඩිකාරය කියලා තියෙන්නේ නම් මේ යකාලෙනට ආවේ අන්තිම ගමනාව කියලානේ ඉතින්. තැනේ හැටියට එක්කෝ ඌට යක්කු ගහලා මැරෙන්න තිබුණේ. නැත්තං ඉතින් නයි පොලොංගු කාලා හරි අලි කොටි වලස්සු ගහලා හරි මැරෙන්න තිබුණේ. පෙරාලාමි, වෙඩිකාර ඇත්තන්ට ජීවිතේ එපා වෙන්න තරම් මොකද්ද ඌට වෙලා තිබිච්ච සන්තෑසි? මේ මන් දන්නේ මම මේවා කිව්වට කමක් නැද්ද කියලා. කියහන් කියහන් කමක් නැහැ. මුලින්ම ඒ අකාට සහේට ගන්ට හිටපු කෙනා නැති කෙරුවලු. ඒක කඩා කප්පල් කෙරුව කියලාත් කියලා තියෙනවා. ඈ කවුද ඌ සහේට ගන්ට හිටියේ? මේ සහේට ගන්ටද? ඔව් ඔව්. මේ සහේට ගන්ට ඉඳලා තියෙන්නේ බිනරිනගාලු. ඔහේ පලයා. පෙරාලාමි, ඔන්න වෙඩික්කාරයාගේ හැටි. මොකද්ද මොකද්ද අපේ මැනික කිව්වේ? මේ වෙඩික්කාරයා ඉඳලා තියෙන්නේ අපේ බිනරිව සහේට ගන්ට. අපි ඒක වැලැක්කුවලු. ඒ හන්ද ඌට බිනරිව නැතුව ගියාලු. මැනිකේ, තමුන් ඒ තරම දැනගෙන මිනිහෙක් වැඩ කරන්න ඕනේ. පෙරේතෙක් දිව්‍ය කාන්තාවක් පෙළවහට ගන්ට හිතුවට හරියනවද මං අහන්නේ? විදික්කාරයා තමුන්ගේ තරම තේරුම් නොගත්තු මෝඩෙක්. ගල්ගේ බඩු මං කොල්ලේ. මුවන් පැලැස්සෙන් සොරබොරෙන් දෙපැත්තකින් ගං වතුර ආධාර ගැනීම. හැබැයි ගලේ දේවාලේ පලි ගහලා කෝරාල තරහ ගත්ත එක. මේ සේරම දේවල් වෙඩික්කාරයාගේ මෝඩකම් මැනිකේ. වෙඩික්කාරයාගේ මෝඩකම් නිසාම ගමේ මිනිස්සු තරහ කරගෙන නීති විරෝධී වැඩවලට උසාවිවල නඩුත් වැටි.
ඒ මිනිහට දැන් ජීවිතෙත් එපා වෙලා දඟලනවා අපේ රාලාමි. ආහහා ඉතින් ඒ වට අහක ඉන්න මිනිස්සු පලි නෑනේ මැනිකේ. අපි ඉතින් ගමේ කොමහන්දයි, හැඳුනුම්කම හන්දයි, මනුස්සකම හන්දයි ඌ ගැන පමණටත් වඩා මේ අද වෙනකලුත් හොයනවා බලනවා. ඉතින් ඊටත් වැඩිය මොනවා කොරන්ටද? ඕවා ගැන කතා කොරන්ට ගියාම අපේ මැණිකේ කොරන්ට තියෙන රාජකාරී කටයුතුත් අපෝ වෙනවා. මේ මට අපේ හාමුදුරුව කීවා අද දායක සභාවේ රැස්වීමක් මතක තියාගෙන ඒකට නම් එන්ටම ඕන කියලා. මම දැන් එහෙනම් පන්සල්ට ගෙහුන් එඤ්ඤම්. දායක ඇත්තොත් ඇවිත් ඇති මං හිතන්නේ. අපේ හාමුදුරුවන්ගෙත් වැඩේ ආරච්චි මහත්තය නැතුව වැඩේ හරියන්නේ නැහැ කියලා. අපේ රාලහාමි එනකන් බලාන ඉන්න. හා 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 ගෙහුන් එන්ට ගෙහුන් එන්ට. මොන වැඩ රාජකාරි කොච්චර යෙදිලා තිබුණත් මුවන් පැලැස්ස ගමේ පන්සලේ වැඩේ තමයි පොරදාන වැඩේ. අපේ මැණිකේ හරියටම හරි. මම මේ දැන් හිතුවෙත් ගමේ පන්සලේ වැඩේ තමයි පොරදාන කියලා. පන්සලේ වැඩේ තමයි පොරදාන වැඩේ. සාමෙල් උපාසක, ඔය බලන්ට අර ආවාසෙ පැත්තට එන කට්ටිය කවුද කියලා. අපේ ආරච්චිල මහත්තයත් වේලාසනෙන්ම ඇවිල්ලා ඉන්න හන්දා දායක සභාවේ වැඩ ඉක්මනින් පටන් ගන්න පුළුවන්. සුවපත් වේවා. මේ අද විශේෂ දායක සභා රැස්වීමක් නිසා අපේ හාමුදුරුවනේ මං ටිකක් වේලා පහින්ම ආවා. හොඳයි. මේ දායක සභාවට ඇවිල්ලා ඉන්න අපේ ගොයි සමිතියේ සාමාජිකයින්ට මතක් කරන්ටත් කරුණු කීපයක් තියෙනවා. මම ඉතින් ඒ කාරණෙත් මේකටම සම්බන්ධ කරන්ට හිතුවා. ඒකට වරදක් නැහැ. ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය ගුණේරිස් වතුර විදානේ. ඔය කට්ටියම අර බනමඩුවට ගෙහුන් අර හැවැම් පැදුරු ටික එලාගෙන වාඩි වෙන්න හොඳයි. හොඳයි හොඳයි. හා ඔය අපේ වෙදමාමත් දෙන්නේ. එහෙමයි. අවසරයි අපේ හාමුදුරුවෝ. සුවපත් වේවා. සුවපත් වේවා. අද වේල පහෙන් ආපු එක බොහොම හොඳයි. අපි අද දායක සභාව වේල පහෙන් පටන් ගන්න. හොඳා හොඳා. සපුමල් උපාසක, අර ධර්මාසනේට ඔය සුදු ඇතිරිල්ල දාලා මේස උඩින් ඔය මල් භාජනේ තියන්ටකෝ. මේ හරි හරි දැන් හරි. අපි හාමුදුරනේ සමිතියේ කට්ටියත් ඇවිත් ඉන්නවා. ඒ වැඩ ටික හරි. දැන් අපි වැඩ ටික පටන් ගමු නේද? හොඳයි. දැන් කවුරු සාදුකාරයක් දෙන්න ඕනේ? සාදු 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 අද දායක සභාවට මේ කවුරුත් වේලාසන ඇවිත් ඉන්නවා. ඒ නිසා හැමෝටම මං ඒ ගැන ස්තුති කරනවා. අද මේ දායක සභාවේ අරමුණ පැහැදිලි කිරීම අපේ ලොකු හාමුදුරුවන් විසින් කරනවා ඇති. වේලාසන ඇවිත් පන්සිල් අරන් තෙරුවනට මල් පහන් පූජා කරලා තියෙන නිසා එහෙමයි අපි දැන් සමිතිය පටන් ගන්න. හොඳයි හොඳයි. මේ මුලින්ම අරමුණ පැහැදිලි කිරීම තමයි කරන්න තියෙන්නේ. එහෙයි. අද දායක සභාව කැඳවීමට අරමුණු කිහිපයක්ම තියෙනවා. එහෙමයි. ප්‍රධාන කාරණය දවස් ගානක් ආන්දෝලනයට හේතු වෙච්ච වෙඩික්කාර ඇත්තෝ අතුරුදන් වීම ගැන තොරතුරු.
වැඩි දෙනෙක් අද බණබඩුව පිරෙන්ට සෙනගෑවිත් ඉන්නේ වෙඩික්කාරයාගේ තොරතුරු අහගන්ට නොවැ. දෙවැනි කාරණය, දැන් මේ වස් කාලය. එහෙයි. අයං වස්සාන කාලෝ. එහෙමයි. මේ බව කවුරුත් දන්නවනේ. එහෙමයි. එහෙමයි. පේරුදාන, සුවිශේෂදාන සහ අටවිසි බුද්ධ පූජා හා ධර්මදේශනා ගැන කතා කරගන්න තියෙනවා. එහෙයි එහෙයි. තුන්වෙනි කාරණේ, අපේ ආරච්චිල මහත්තයාට ගොවි සමිතියේ දැනුම් දීමක් කරන්නට සහ වෙනත් කරුණු මතක් කිරීමට අද දායක සමිතියේ කැඳවීමේ අරමුණු හැටියට තියෙන්නේ ඔන්නෝව තමයි. එහෙමයි එහෙමයි හම්බුයි. නේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේගෙනුත්. එතකොට මේ ගමේ ප්‍රධාන ආරච්චි මහත්තයා ඇතුළු සියලුම දායක සභාවෙන්. දැන් සති ගානක වේලේ පටන් අපි කවුරුත් දන්නවා අපි හඳුනන මේ මේ වෙඩිකාරයෝ අතුරුදාන් වෙලා හිටියා. අපේ ආරක්කිල මහත්තයා විය පෑදන් දරාගෙන කණ්ඩායම් යොදවල අඩමානගම් පෙදෙස්වල හොයා බලලා තියෙනවා. මොකද මේ අවසාන ගමන යන්න ගිය වෙඩිකාරයාගේ ජීවිතේ මරණයෙන් බේරා ගැනීම ගැන අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. මේ අවසරයි අපේ ආමුදුරුවනේ, හිතෝපදේශ පුස්තකයේ එක ශ්ලෝකයක් දැම්මට මතක් වෙනවා. ඒ ශ්ලෝකේ මේ මෙහෙමයි. සෝකස්ථාන සහස්රාණි භයස්ථාන සතානිච දිවසේ දිවසේ මූට මාවිසන්ති න පණ්ඩිතා. එතකොට අපේ හාමුදුරු වෙන්නේ මේ සංස්කෘත ශ්ලෝකේ සිංහල තේරුම මේ මෙහෙම. කියන්නකෝ බලන්න, එහෙනම් අපට දැනගන්න. ජීවත් වෙනකොට ශෝකයට හේතු දහස් ගාණක් ඇති වෙනවා. ඒ වගේම බයට හේතු සිය ගණනක් ඇති වෙනවා. මේ කියන ශෝකයටත් බයටත් හේතු කාරණා සියල්ලම ඇතිවන්නේ අපේ මෝදකම නිසා. කියනකොට මොන්න වෙඩික්කාරය ආවා. අවසරයි අපි හාමුදුරුවෝ. සෙත් වේවා, සුවපත් වේවා. පොඩ්ඩක් අසනීප වුණා අපේ හාමුදුරුවනේ. අසනීප නොවී තියේද? ඔය වගේ මහා භයානක යකාලෙනකට ගෙහුන් හිටියම කොහොමටත් අසනීප වෙනවා. ඇති ජීවිතේවත් බේරුණා. දැන් ඔක්කොම හරි අපේ හාමුදුරුවනේ. හිතේ තිබිච්ච සැක සංකා ඔක්කොම ඉවරයි. මහා භයානක ඒරාෂ්ටක මාරකයක් ගෙවිලා ගියා අපේ හාමුදුරුවනේ. ඒකනේ දැන් ඇතිවෙච්ච මේ තත්වෙට අපි කවුරුත් ආශිර්වාද කරනවා. දැන් ඔය අසනීපවලට අපේ වෙදමාමගෙන් බෙහෙත් ටිකක් ගන්න පුළුවන්. ඔය ඉන්නේ ළඟම වෙදමාමා. අපි අද කතා කරුවේ තිතින් මේ වෙලිකාරා ගැන තමයි. තමන්ගේ හිතේ අසහනයක්, කෝපයක්, එතකොට මේ අමනාපයක් ඇති වුණා කියලා සිය දිවි නහගන්න එක හේතුවක් කරගන්න එපා. මං දැන් දන්නවා තමුන්ට දෙන්න ඕන ප්‍රතිකාර වර්ගය මොකද්ද කියලා. ඒක තියෙනවා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් කරලා. මහා කච්චාන කවිචන්ද්‍ර මහා පඬිවරයා ලියාපු වෙද පොතක් තියෙනවා අපේ ආමුදුරුවනේ, අභිනව මාධව කියලා. ඒ වෙද පොතේ මේ මෙහෙම සඳහන් වෙනවා. ක්‍රෝධා දුක්ඛී සිරෝ රූක්ෂ ප්‍රලාපෝ භය ශෝකජී තාමාත් මෝහෝ රුචිර්දාහෝ හි ධීර් දිදී දීක්ෂය. මේක තේරුම
තමුන්ට ඇති වෙච්චි තත්ත්වෙමයි වැඩි කරවුනේ. හොඳයි හොඳයි කියන්ටකෝ මම බලන්ට අපිටත් අහගන්ට තේරුම. මෙහෙමනේ ක්‍රෝධාත් කියන්නේ ක්‍රෝධයෙන්. ජවරයෙහි සෙමෙහිද තුක්කුක්ෂි කුක්ෂි මඩේද සිරා හිසද රූක්‍ය කම්පනය වේදනාව ඇති වෙනවා. දැන් ඔයට උනෙත් හිතට නොරුස්සන එක ඒ වගේ දේවල් ඉඳ මහා ක්‍රෝධයක් ඇති වුණා. ඊට පස්සේ ඇති වෙච්චි තත්ත්වය තමයි ඔය උමතු ගතිය. භය සෝකජ භය සෝක දෙකින් උපන්නා වූ ජ්වරය සමග මෝහ යන්නේ සිහිමුලාව අරුති. ඒ කියන්නේ කෑම අරුති දාහක් දැවිල් දැවිල්. එතකොට හිං ලැජ්ජාව දී ස්මෘතිය හෙවත් සිහි කල්පනාව. දිති කියන්නේ ධෛර්යය. යන මේ සියල්ලම ක්ෂය වෙනවා. ක්ෂය වෙනවා කියන්නේ නැති වෙනවා. ඒක ඇත්ත වේද මාමේ? මට මහ ක්‍රෝධයක් ඇති වුණා. හරිනේ. ඒත් එක්කම සිහි මුලා වුණා. ඒක ඇත්ත. ධෛර්යය මේ ඔක්කොම නැති වෙලා ගියා. හරිනේ. මට පිස්සු වැදුනා වගේ වුණා වේද මාමේ. වේද මාමා කීවා හරි. දෙදි කරැතෝ. දැන් මගේ වෙදගෙදෙට යමු. මං හොඳ බෙහෙත් ටිකක් දෙන්නම්කෝ. බය වෙන්න කාරණයක් නැහැ. දවසෙන් දෙකෙන් ඕක හැරිලා යයි. මං එහෙනම් දැන් වෙදගෙදරට යන්නම් වෙද මාමා. මාමා එන්ට. හරි හරි හරි. අවසරයි අපේ හාමුදුරුවනේ. හා සුවපත් වේවා. සුවපත් වේවා. ඉක්මනින් ගොහින් හොඳ කරගන්න ඔය බෙහෙත් හරියට පාවිච්චි කරලා. දැන් දැක්කනේ හැමදේටම හදිසි වෙලා හොයන්නේ බලන්නේ නැතුව පිස්සුවෙන් වගේ වැඩ කෙරුවොත් ඔන්න ඔහොම දේවල් තමයි වෙන්නේ. මේ ඇවිත් ඉන්න අපේ මුවන් පැලැස්ස ගමේ අපේ විහාරේ දායක ඇත්තුත් මේ හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් එහෙමනම් අපේ ආරච්චිල මහත්තයෝ එහෙමයි ඉස්සරහට එන අපේ වස්පින්කම ගැන ගොවි සමිතියේ රැස්වීම ඉවර වුණාට පස්සේ මේ අයව දැනුවත් කෙරුවොත් හොඳයි. හොඳමයි හොඳමයි අපේ හාමුදුරුවනේ. මේ ගමනත් අපේ සුදු ඒජන්ත හාමුදුරුවන්ටත් ආරාධනා කරමු පින්කමට සහභාගි වෙන්නයි කියලා. ඒක හොඳයි ඒක හොඳයි අපේ හාමුදුරුවනේ ඒක හොඳයි. මේ මම මේ ඇවිල්ලා ඉන්න ගොවි සමිතියේ අයට පින්කම ගැන දැනුවත් කරන්නම්. මේ අපේ ඩැනියෙල් කුඹුරේගම ඔපිසර මල්ලයාට කියලා මහේ ජන්ත උන්නාන්සේ දැනුවත් කරන්නම්කෝ. එහෙමනම් ඉතින් සමිතියේ මේ වැඩ කටයුතු පවත්වාගෙන යන්න අපට අවසර අපි හාමුදුරුවනේ. හොඳමයි. මං විහාර පැත්තට ගෙහුම් එන්නම්. හොඳමයි හොඳමයි. අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ, මැණිකේ ශීලා පරණමාණගේ, වෙදමාමා උලපනේ ගුණසේකර, වෙඩික්කාරයා කමල් ගමගේ, ඩිංගිරාල රෝහණ සිරිවර්ධන, ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර. මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.